සුබ දවසක්. අද දවසේ අපි සාකච්ඡා කිරීමක් කරන්නේ උසස් පෙළ ගිණුම් කරණයේ විෂයට අදාළව පුනරීක්ෂණ කොටසක් අද දවසේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ අද වැරදි නිවැරදි කිරීම හා සම්බන්ධයෙන් 2016 වර්ෂයේ සිට 2017 වර්ෂයේ දක්වා පසු විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න අපි උත්සාහ කිරීම කරන්නේ. එතකොට අපේ අද පුනරීක්ෂණ මාතෘකාවෙදී අපි තෝරා ගන්නවා වැරදි නිවැරදි කිරීම. වැරදි නිවැරදි කිරීම අපි 2010 අවුරුද්දේ ඉඳන් 2017 වර්ෂයේ දක්වා විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙන වැරදි නිවැරදි කිරීම හා සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන ගැටලු ටික විසඳන්න තමයි අද දවසේ අපි උත්සාහ කිරීම කරන්නේ. එතකොට වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් පුනරීක්ෂණ රිවිෂන් කොටස කරන්න කලින් අපි තියරි කොටස් ටික පොඩ්ඩක් ආපසු මතක් කර ගැනීමක් කරොත් අපි ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් තියරි කොටස් ටික මීට ප්‍රථම කතා බහ කිරීමක් කරලා තියෙනවා. දැන් අපි ඒ සම්බන්ධයෙන් පුනරීක්ෂණ රිවිෂන් කොටස තමයි අද දවසේ සාකච්ඡා කිරීම කරන්නේ. එතකොට මෙතෙන්දී අපි දැනගත යුතු දේ තමයි වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් ගිණුම් කරන වැරද්දක් කියන්නේ මොකක්ද? ඒ වගේම ගිණුම් කරන වැරදි වර්ගීකරණය වෙන්නේ කොහොමද? ඒ වගේම එක් එක් වැරදි නිවැරදි කිරීම කරන්නේ කොහොමද? වැරදි නිවැරදි කිරීමට සමගාමීව ලාභය සංශෝධනය කිරීමක් කරන්නේ කොහොමද? එහෙනම් වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් අපි දැනගත යුතු කාරණා ටික තමයි ගිණුම් කරන වැරද්දක් කියන්නේ මොකක්ද? ගිණුම් කරන වැරදි වර්ගීකරණය වෙන්නේ කොහොමද? ඒ එක් එක් වැරදි නිවැරදි කිරීම කළ යුත්තේ කෙසේද? ඒට වැරදි නිවැරදි කිරීමට සමගාමීව ලාභය සංශෝධනය කිරීම කළ යුත්තේ කෙසේද? එහෙනම් ඔන්න ඔය කියන කොටස් ටික තමයි වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් තියරි විදියට ඔබ දැනගත යුත්තේ. එතෙන්දී ගිණුම් කරන මන් තියරි කොටස් ටික නැවත සරලව මතක් කරගැනීමක් කරන්නම් රිවිෂන් එකට එන්න කලින් ගිණුම් කරන වැරද්දක් කියන්නේ මොකක්ද? ගිණුම් කරන ක්‍රියාවලිය අතරතුර සිදුවනා වූ වැරදි වලට තමයි අපි කියන්නේ ගිණුම් කරන වැරදි. ගිණුම් කරන වැරදි වර්ගීකරණය වෙන්නේ කොහොමද? ගිණුම් කරන වැරදි වර්ගීකරණය වෙනවා ප්‍රධාන කොටස් දෙකයි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි සහ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි සහ නොවන වැරදි නිවැරදි කරන විදිය කොහොමද? ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරද්දක් අපි නිවැරදි කිරීම කරනකොට වෙච්ච වැරද්ද හඳුනාගෙන ඊට ප්‍රතිවිරුද්ධ සටහන තබමින් තමයි වැරද්ද නිවැරදි කිරීම කළ යුත්තේ. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි නිවැරදි කිරීමේදී අපි නිවැරදි කිරීම කරන්න ඕන මොන ගිණුම හරහාද? අවිනිශ්චිත ගිණුම හරහා. ඒකෝර අවිනිශ්චිත ගිණුමක් කියන්නේ මොකක්ද? අවිනිශ්චිත ගිණුම හරහා වැරදි නිවැරදි කිරීම කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි තියරි කොටස ඇරදී කතා බහ කිරීමක් කරලා තියෙනවා. මෙන්න මේ වැරදි නිවැරදි කිරීමට සමගාමීව ගණනය කරගත්තා වූ ලාභය වෙනස් කිරීමට ලක් කරනවාට අපි කියනවා ලාභය සංශෝධනය කිරීම කරනවා. එහෙනම් ලාභය සංශෝධනය කිරීම සම්බන්ධව දැනට අපි කතා බහ කිරීමක් කරලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන කොටස් වලට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය තමයි අද දවසේ අපි කතා බහ කිරීමක් කරන්නේ. ඉස්සල්ලාම 2016 ප්‍රශ්න පත්‍රය අපි අරමු. 2016 ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රය. 2016 ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 8, කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 8. මෙහෙම අහනවා. 2016 3/31 දිනට සීමිත රේණු පුදු සමාගමේ ශේෂ පිරික්සුම තුලනේ නොවු අතර ශේෂ පිරික්සුම තුලනේ වෙලා නැහැයි කියලා කියන්නේ ශේෂ පිරික්සුම තුලනේ නොවීමට බලපෑ වැරදි අපි කියන ශේෂ පිරික්සුමේ අනාවරණය වන වැරදි. එම වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරනලාදී. එහෙනම් తాවකාලිකව ශේෂ පිරික්සුමේ වෙනස මාරු කරලා තියෙන ඕන ගිණුමකටද අවිනිශ්චිත ගිණුමකට. පසුව කරන ලද විමර්ශනයේදී පාසනාන්දය හෙලිදරව්විය. එහෙනම් වැරදි හඳුනාගෙන තියෙනවා. 1. විදුලි වියදම සඳහා ගෙවූ රුපියල් 2000ක මුදලක් 2,00,000ක මුදල් මුදල් ගිණුමේ පමණක් සටහන් කර තිබුණි. විදුලි වියදම රුපියල් 2,00,000ක් ගෙවනෝ 2,00,000ක් ගෙවනෝ මේ 2,00,000 සටහන් කරලා තියෙන්නේ මුදල් ගිණුමේ විතරයි. ඒ කියන්නේ මුදල් ගිණුමට බැර කරලා තියෙනවා. විදුලිය වියදම් ගිණුමට හර කරලා නැහැ. විදුලිය වියදම් ගිණුමට හර කරලා නැහැ. ගැණුම් ජර්නලේ රුපියල් 60,000ක් වැඩියෙන් එකතු කර තිබුණි. එහෙනම් ගැණුම් ජර්නලේ වැඩිපුර එකතු කරලා ගැනුම් ජර්නලේ වැඩිපුර එකතු කරලා තියෙන රුපියල් කීයක්ද? 60,000. ගැනුම් ජර්නලේ වැඩිපුර එකතු කරපුවාම අපි බලන්න ඕනේ ගැනුම් ජර්නලේ වැඩිපුර එකතු කිරීමේදී ගැනුම්ගත කරන්න ඕනේ ගැනුම් ගිනුමට හර වුණා, නයිහිමි ගිනුමට බැර වුණා. නයිහිමි පාලන ගිනුමක් තියෙනවනම් නයිහිමි පාලන ගිනුමට බැර වුණා. ගැනුම් ගිනුමට හර වුණා. පාලන ගිනුමක් නැත්තම් එක් එක් නයිමියාගේ ගිනුම් වලට බැර වෙලා තියෙනවා, ගැනුම් ගිනුමට හර වෙලා තියෙනවා. එතකොට අපි බලන්න ඕන පාලන ගිනුමක් තියෙනවද නැද්ද. ණය ගැතියුගෙන් ලද රුපියල් 50,000ක මුදල් ගෙවීමක් ලෙස නයිහිමි පාලන ගිනුමේ සටහන් කර තිබුණා. ණය ගැතියුගෙන් ලද රුපියල් 50,000ක මුදල් ගෙවීමක් ණය ගැතියෙකුගෙන් ලද රුපියල් 50,000ක් ණය ගැති ලැබීම්
රුපියල් 50000යි නයිගෙදි ලැබීම් රුපියල් 50000යි නයිහිමි මුදල් ගෙවීමක් ලෙස නයිහිමි පාලන ගිණුමේ සටහන් කොට තිබුණි එහෙනම් මුදල් ගෙවීමක් ලෙස නයිහිමි පාලන ගිණුම එහෙනම් මේකෙන ව්‍යාපාරයේ පාලන ගිණුමක් පවත්වාගෙන යාමක් කරනවා එහෙනම් මේක නයිහිමි ගෙවීමක් ලෙස සටහන් කරලා නයිහිමි ගෙවීමක් ලෙස සටහන් කරලා එහෙනම් නයිගෙදි ලැබීම් 50000 නිවැරදි වෙන්න ඕනි නිවැරදිව සටහන් වෙන්න මුදල් ගිණුමට හර වෙලා नय गति पालन गिनुमट बेरवेंडोनी नमुत मैं गिनुम गत कर नयिमी पालन गिनुमे गेवी मकले सटा कर नयिमी पालन गिनुमट हर कर लल गिनुमट बेरगिरी कर लंगट रुपया हतलिस दाहक रुपया हतलिस दाहक विकुनो मीनोसिया नय गति लेजरे पमनक सटाहांक दिबुनी रुपया हतलिस दाहक विकुनो मीन वैसे नायक लेजरे पमनक सटाहन दिबुनी पालन गिनुमे सटाहन कर ला नैम वेरदी वरी अविनिश्चित गिनुमट बलपान वेरदी मनोवाद अविनिश्चित गिनु बलपान वेरदी विदुली वियद मुदल गिनुमे विदरक सटाहनुनान एक वेरद बलपान गनुम जर्नल रुपया हट दाहक वेडियनकू कट तिबुनी एना पालन गिनुमा मेक अविनिश्चित गिनु बलपैमा बी एक बलपाने नै ए बलपान बी एक बलपाने तुम विन एक नायगैती लद कृपया पणसदाहक मुदल गवीमक नाइहिमी पालन गिनुमे लद रुपया पणसदाहक मुदल गवीमक नाइहिमी पालन गिनुमे सटान को तिबुणी ऐना मेदन मेन मेकिन नायगैती लद मुदल मुदल गिनुमट हर करला नाइहिमी पालन गिनुमट बेर करला तीयन नाइहिमी पालन गिनुमट नायगेन लद रुपया पणसदाहक मुदल गेवी मक्लेस मुदल गेवी मक नाइहिमी पालन गिनुमे सटा गेवी मक्लेस नाइहिमी पालन गिनुमे सटाहन तिबुन ऐना मुदल गिनुमट थर करला नाइहिमी पालन गिनुमट थर करला अविनिश्चित गिनुमट बलपैमा कहतेनो सी सीवनीय बलपान रुपया हतलिस दाहक विकुनुम इन्वॉइसियक नायगति लेजरे पमनक सटाहन तिबुनी एक पोदु लेजरे सटाहन करला नै पोदु लेजरे सटाहन करला नै कियला कियन्ने शेष परीक्ष में समानतावेट बलपैमा कहते नै एना पिलचुर बॉट पातना ए सह सी पिलचुरांक एक अविनिश्चित गिनुमट बलपान वेरदी देखाई तेन ए सह सी एना पिलचुरांक एक हनुनागण ए सह सी पिलचुरांक एक इलंगट दिदास पहालो प्रश्नपात्र दिदास पहालो प्रश्नपात्र दिदास पहालो प्रश्नपात्र प्रश्नांक आठ प्रश्नांकाट किएन सीमित चतुर्भुज समागम दिदास पहलवे तुनाई तिस्से के दिन शेष परीक्ष तुलने नौवीय ऐना दिदास पहलवे तुनाई तिस्से कट शेष परीक्ष समान ने शेष परीक्ष असमान पशु करण विमर्शने पासनांद हेलिवीय अत्पीट विकुणम रुपया लक्ष्यक मुदल पोते पमनाक सटहान कुटति बुनि गनुम जर्ण रुपया हटदाह कडुनकू कटति बुनि बोलनाय आपसु लभीम रुपया तिस्दाहक व्यदमक्लस बोलनाय आपसु लभीम रुपया तिस्दाहक व्यदमक्लस वार्ता कुटति बुनि रुपया दहदाहक पोली आदायमक पोली आदायम गिरमट दिवरक बेर कुटति बुनि इहत वेरदि निवेरदि गिरीमट पेर अविनिश्चित गिनुमे शेषय दक्वान एना अपिट हदन्नेनो अविनिश्चित गिनुम अविनिश्चित गिनुम शेष हरपैत्र पुलवां शेष बेरपैत्र पलविनी बेरद अत्पीट विकुणम रुपया अक्षेक मुदलक मुदल पुते पमनाक्ष तहानुणी ऐसा अत्पीट विकुणम गिनुम गतकरा मुदल गिनुमट हरकरा विकुणम गिनुमट बेरकरा विकुणम गिनुमट बेरकर लेना विनसतीन अविनिश्चित गिनुम ऐना निवेदि करा विकुणम गिनुमट बेरकरा अविनिश्चित गिनुमट हरकरा विकुणम गिनुम के रुपया लक्ष्य विकुनुम गिनुम के रुपया लक्ष्य क्या विकुनुम गिनुमट बेर करा अविनिश्चित गिनुमट हर क्रीम करा गनुम जानले रुपया हटदाह कडुनकू कट दिबुनी गनुम जानले रुपया हटदाह कडुनकू कर लना गनुम गिनुमट हरऊन प्रमाण रुपया हटदाह हटदाह कडु दिदन पालन गिनुमक संबंध किसी वक्य पालन गिनुमक तिब्बना गनुम जानले अडुनकू क्रीम अविनिश्चित गिनुमट बलपैम पालन गिनुमक नेता अविनिश्चित गिनुमट बलपैम कतिवेन अभी गनुम गिनुमे गनुम जर्णले एक रुपया हटदाह कडुना गनुम गिनुमट हरकरा अविनिश्चित गिनुमट बेरकरा गनुम गिनुम के रुपया हटदाह अभी मेदे उपकल्पने करना पालन गिनुमक ने पालन गिनुमक नेता के लिए उपकल्पने करो
බොල්නෑ ආපසු ලැබීම් 30000ක් වියදමක් ලෙස වාර්තාවකට තිබුණි. බොල්නෑ ආපසු ලැබීම් කියලා කියන්නේ ආදායමක්. එනම් මේක වියදමක් ලෙස වාර්තා වෙලා තියෙනවා. ඒතොර බොල්නෑ ආපසු ලැබීම ගිණුම්ගත වෙන්න ඕනි. මුදල් ගිණුමට හර වුණා. ආපසු ලද බොල්නෑ ගිණුමට බැර වුණා රුපියල් කීයද 30000. දැන් මෙතන ආප බොල්නෑ ලැබීම මුදල් ගිණුමට හර වෙලා ආපසු ලද බොල්නෑ ගිණුමට බැර කරන්නේ නැතුව බොල්නෑ වියදම් ගිණුමට හර වෙලා. එහෙනම් බොල්නෑ වියදම් ගිණුමට හර වුණා නම් නිවැරදි කරන්න බොල්නෑ වියදම් ගිණුමට බැර වෙන්න ඕනේ. බොල්නෑ වියදම් ගිණුමට බැර වෙන්න ඕනේ. ඒ වගේම ආපසු ලද බොල්නෑ ගිණුමටත් බැර වෙන්න ඕනේ. අවිනිශ්චිත ගිණුමට හර වෙන්න. එහෙනම් අවිනිශ්චිත ගිණුමට හර වෙන්න ඕන රුපියල් කීයක්ද? 30000ක් බොල්නෑ කියලා. 30000ක් ආපසු ලද බොල්නෑ. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. බොල්නෑ ආපසු ලැබීම මුදල් ගිණුමෙත් නිවැරදිව සටහන් වෙලා තියෙනවද කියන එක පැහැදිලිව කියලා නැහැ. රුපියල් 10000ක පොලී ආදායම පොලී ආදායම් ගිණුමේ දෙවරක් බැරකට තිබුණේ. එහෙනම් පොලී ආදායම් ගිණුමේ දෙවරක් බැර වෙලා තියෙනවා. එහෙනම් පොලී ආදායම් ගිණුමට හර කරා අවිනිශ්චිත ගිණුමට බැර කරා පොලී ආදායම් කියලා රුපියල් 10000යි. පොලී ආදායම් ගිණුම කියලා රුපියල් 10000යි. දැන් අපි ගිණුම තුලනය කරොත් මෙතන රුපියල් 160000යි 160000යි. ඒ අනුව මෙතන ගිණුමේ ශේෂය බවට පත් වෙනවා රුපියල් කීයද? 90000. එනවා අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂය බවට පත් වෙනවා රුපියල් 90000 පිළිතුරු අංක 2. එනම් පිළිතුරු අංක 2 බවට පත් වෙනවා අවිනිශ්චිත ගිණුමේ ශේෂය රුපියල් කීයද? අවිනිශ්චිත ගිණුමේ ශේෂය බැර ශේෂය රුපියල් 90000යි පිළිතුරු අංක 2 තමයි පිළිතුරු බවට පත් වෙනවා. අපිට පැහැදිලි වැරදි නිවැරදි කිරීමක් කරනකොට අවිනිශ්චිත ගිණුමට බලපාන වැරදි අවිනිශ්චිත ගිණුම හරහා නිවැරදි කරාට පස්සේ අවිනිශ්චිත ගිණුම සමාන වෙන්න පැවති යුතු ශේෂය තමයි දැන් මේ අභ්‍යාසයෙන් අහන්නේ. එහෙනම් ශේෂය බවට පත් වෙනවා රුපියල් 90000ක බැර ශේෂය පිළිතුරු අංක 2. ඒ 2015 ප්‍රශ්න අංක 8. 2015 ප්‍රශ්න අංක 8. 2015 ප්‍රශ්න අංක 8. දැන් අපි යනවා 2013 ප්‍රශ්න අංක 6. 2013 ප්‍රශ්න අංක 6. පහත තොරතුරු 2013 මාර්තු මාසයේ සඳහා ව්‍යාපාරයකට අදාළ වේ. 2013 මාර්තු මාසයට අදාළව තොරතුරු ටික දීලා තියෙනවා. විකුණුම් මුදලට විකුණුම් ලකුණු කළ මිල රුපියල් 1000යි වෙළඳ වට්ටම 10%යි. එහෙනම් මුදලට විකුණුම් වල වටිනාකම 2013 මාර්තු මාසයේ මුදලට විකුණුම් සත්‍ය වටිනාකම 10%ක් දුන්නාම රුපියල් 900යි. රුපියල් 1000ෙන් වෙළඳ වට්ටම අඩු වුණාම 10%ක් රුපියල් 900යි මුදලට විකුණුම්. ඊළඟට ණයට විකුණුම් වල වටිනාකම ගත්තොත් එහෙම 4000ට 5%ක වෙළඳ වට්ටමකට යටත්ව 4000ට 5%යි 4000ට 5%ක වෙළඳ වට්ටම රුපියල් 200යි. එතකොට 3800යි ණයට විකුණුම් වල වටිනාකම. විකුණුම් දින සිට දින 15ක් තුළ ගෙවි යුතු මුදල පියවූ විට ණය ගැතියන්ගෙන් 5%ක මුදල් වට්ටමක් හිමිවේ. එහෙනම් දින 15ක් ඇතුළත ගෙවුවොත් 5%ක මුදල් වට්ටමක් තියෙනවා. එහෙනම් 3800 5%ක මුදල් වට්ටමක්.